හිතවත් සෞරදයනි අදම ඔබට ආරගෙනන තාම වැදගත් සංකල්පයක්. මේ සංකල්පයට කියනවද ප්ලේටෝස් ඇලගරී of the cave එම නැත්තං ප්ලේටෝගේ ගුහාම පිළිබඳ දෘෂ්ටාන්තය. මං මේ සෞරද මේක තේරුම් ගන්න මේ ලෝකේ ග්‍රීක දර්ශනවාදය පිළිබඳ විධ සංකල්ප කතා වෙලා ඇති නමුත් සෞරදයනි මේ සංකල්පය තරම් මේ ලෝකෙ මං හිතන්න වෙනත් කිසිම ග්‍රීක දර්ශනවාදය කතා වෙලා ඇති කියලා. මේක ඉතරම් ප්‍රබලයි මේ ලෝකයේ දේවල් දිහා අපි බලන හැටි. අයවගේ මේ ලෝකයේ දේවල් අපි හොයන හැටි පිළිබඳ යථාර්ථය අමුවේ ඔබට අරගෙන එන සංකල්පයක්. මේ ඔබ තේරුම් ගත්තත් ඔබ ලෝකයේ දිහා බලන හැටි ඔබ ලෝකයේ ඔබ දේවල් හොයන හැටි වෙනස් වේවි සමහර විට. මේ ඉතරම් ප්‍රබලයි සෞරදීනේ මේ ජනප්‍රියතාවය නිකන් ආපු දෙයක් නෙමෙයි. මේ ජනප්‍රියතාවේ ආවේ මීට කලින් මේ ලක්ෂ සංඛ්‍යාත මා ඉදර කෝටි සංඛ්‍යාත මිනිස්සු මේ සංකල්පය අධ්‍යයනය කරලා ජීවිතයට යමක් ගත්ත නිසා ඒ අය අතර මමත් එක්කනේ. සෞරදීනි අද එහෙනම් ප්ලේටෝස් ඇලගරී ඔෆ් ද කේව්. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියම හරිම වැදගත්. මොකද ගණිතය, විද්‍යාව සහ දර්ශනවාදය කියලා මූලික සංකල්ප මත ඉඳලා හිතන ක්‍රම ගණිතය, විද්‍යාව, දර්ශනවාදය කියන්නේ. මේ මූලික සංකල්ප මත ඉඳලා අපි හිතනකොට තමයි සෞරදීනි අපිට පුළුවන් අපේම නිදහස් නිවහල් සිතුවිලි අරගෙන එන්න. ඒ නිදහස් නිවහල් සිතුවිලි මත තමයි අපිට රටක්, ජාතියක් පෝෂණය කරන්න පුළුවන් කියලා අඩුම ගානේ මට හිතෙනවා. ඉතින් සෞරදීනි ගුරුවරයෙක් විදිහට මා ඒ සංකල්ප පැතිරියම මගේ වගකීමක් ලෙස දකිනවා. මම ඔබට පොරොන්දු වෙනවා මේ තරම් පැහැදිලිව මේ ග්‍රීක දර්ශනවාදය තුළ ඔබට මේ ප්ලේටෝ සැලකිරිය ද කියෝ මීට කලින් හම්බ වෙලා නැහැ කියලා. ඒ ප්‍රොන්දු මම ඔබට දෙනවා. සෞදිනේ මම හිතනවා එනම් ඔබ මේ වීඩියෝ එකත් සමග සම්බන්ධ වෙලා ඉඳීවි, රස විඳීවි, ඒ වගේම යමක් ජීවිතයට ගනීවි කියලා. සෞරදීනේ දැන් අද මේ පාර වීඩියෝ එකේ මම පුංචි වෙනසක් කරනවා. ඒක තමයි හැමදාම මම කතාව කියලා ඔබ කතාව ආගෙන ඉන්න ඔය වෙලාවේ. අපි අද මේ වීඩියෝ එකේදී මේ සංකල්පය හරියටම අපේ ඔළුවට දාගන්න බලමු. මේ කාලේ හොන්දටම වැඩක් ගමු. මේක තමයි මට ඕනේ අද ඔබ මාත් සමග පුංචි ක්‍රියාකාරකමක මහ දෙයක් නෙමෙයි. මට ඕනේ ඔබ කොලයක් සහ පෑනක් අරගෙන රූප තුනක් අඳින්න. ඒක තමයි ඔබට දෙන ක්‍රියාකාරීත්වය. මම ඔබට පොරොන්දු වෙනවා හැබැයි මේ රූප තුන ඇදලා ඒක විග්‍රහය ඇතුලේදී ඒක විග්‍රහය කරනකොට සෞරදීනි ඔබේ ජීවිතේ ඔබ නොදැක්ක දෙයක් සමහරලාට තාම ප්‍රබල යමක් ඔබේ ජීවිතේ ඉස්සරහට අරගෙන එන්න මට හැකියාව ලැබෙයි කියලා මට හිතෙනවා. ඉතින් මම මේක මගේ හැකියාව නෙවෙයි, මේක දර්ශනවාදයේ සංකල්පයක්. අපි ජීවිතේ අපි දකින දේවල් ගැන නිරාවරණයක්, එහි තියෙන ඇත්ත අමු ස්වභාවය කෙලෙසද කියන එක පිළිබඳ නිරාවරණයක් කරන්න. හරි. දැන් ඉතින් වීඩියෝ එක පෝස්ට් කළා හරි කමක් නැහැ. මේ කොලයක් සහ පෑනක් ඕනේ. පෑනක් මොහොනේ නැ, පැන්සලක් හරි මොකක් හරි කමක් නැහැ. එහෙනම් දැන් ඒක හොයාගන්න උත්සාහ කරන්නකො. හරි සෞරදීනේ මම හිතනවා එහෙනම් ඔයගොල්ලෝ කොලයක් සහ පෑනක් හොයාගන්න ඇති කියලා. එහෙම බැරි වුණේ කය. අපි මේක උත්සාහ කරමු කරන්න මේක මනසින් හරි. සෞරදීනේ මෙන්න මේකයි කතාව. මට ඕනේ ඔබ රූප තුනක් අඳින්න. මේ කොලේ මේ පාවිච්චි කරලා රූප තුනක්. මොනවද රූප තුන? පළවෙනි රූපය තමයි මට ඔබ අඳින්න ඕනේ පුටුවක්. ඒ කියන්නේ පුටුව කියන වචනේ අහුවාම ඔබේ මනසේ මොකක් රූපයක් ඇඳෙනවනේ, අන්න ඒ රූපය අඳින්න පුටුවක්. දෙවෙනියට ඔබ අඳින්න තවත් සංකල්පයක්. දෙවෙනියට අඳින්න ඕනේ ඔබ වීරයෙක්. තේරුණා නේද? වීරයෙක්. හීරෝ කියලා කියන්නේ අපි වීරයෙක් අඳින්න. දැන් පුටුව කියන්නේ භෞතික සංකල්පයක්. වීරයෙක් කියන්නේ අපි කියන අයිඩියොලොජිකල්, ඒ කියන්නේ සංකල්පීය දෙයක්. ඒක දෙවෙනියට අඳින්න. තුන්වෙනියට අඳින්න ඔබ මුහුණක්. සාමාන්‍ය මුහුණක් කියවම ඔය අපිට ඔළුවට එන කියන්නේ මහා ලස්සනට අඳින්න ඕනේ නැහැ. මුහුණක් අඳින්න ඔබ උත්සාහ කරන්න. ඉතින් මෙන්න මේ රූප තුන දැන් ඔබ අඳින්න පටන් ගන්න. පෝස්ට් කරලා හරි කමන්නේ, මම පොරොන්දු වෙනවා නැවතත්. මම ඔබේ කාලය නාස්ති කරන්නේ නැහැ. ඔබේ ජීවිතයේ ඔබ මේ ගත කරන කාලයට වඩා ඉතාම වැදගත් දෙයක් ඔබ හමුවේ මම අරගෙන එනවා. හරි මම එහෙනම් හිතනවා දැන් ඔබ රූප තුන අඳින්න ඇති කියලා. දැන් තව පුංචි දෙයක් තියෙනවා. ඒක තමයි අර මුහුණක් ඔබ ඇඳනේ. මේ මුහුණේ ඔබ මෙහෙම තව පොඩි දෙයක් කරන්න ඕනේ. ඒක තමයි මේ මුහුණේ සිරස් සහ තිරස් විදියට ඔබ ඉරි දෙක අඳින්න ඕනේ.
කොහොම දේ අඳන්න ඒ මූුණ සමානව තිරස් වශයනු තිරස් වශයෙන්ු බෙදෙන පරදි මේ තේර ම ගොල දැන් කීපක තේරු නැතම පුංචි රූපයක් දන්න මේ විදියට අඳන්න බලන්න මෙන්න මේ විදිර අඳන්න ඔයකැන් තිරසද යන්න එක ඇදල තියාගන්න සෞර්ධයන මේ ඇඳපු රූපතුන ඇතුලි මතක තියාගන්න මේ ජීවිතයේ ඔබ දකින දේවල් පිළිබඳ සැබෑම අනාවරණයක් හැංගිලා තිය මේ අනාවරණය ඔබට අරගෙනෙන් නම් මුලින්ම අප ප්ලේටෝගේ මේ ගුහාව පිළිබඳ දෘෂ්ටාන්තය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. එතකොට තමයි මේක සැබෑ විදිහටම ඔබට තේරුම් ගන්න පුළුවන්. සෞර්ධේනි මට අවසර දෙන්න මේ සංකල්පයේ ටිකින් ටික ඔබට සමීප කරන්න. ප්ලේටෝස් ඇලගරි ඔෆ් ද කේව් නැත්තම් ප්ලේටෝගේ ගුහාව පිළිබඳ දෘෂ්ටාන්තය. කවුද සෞර්ධේනි ප්ලේටෝ කියලා කියන්නේ? ප්ලේටෝ කියන්නේ ග්‍රීක දර්ශනිකයේ ග්‍රීක දර්ශනවාදය ගැන කතා කර අපට බොහොමයක් දාර්ශනිකයන් හම්බෙනවා. ඒ අතරින් ඇරිස්ටෝටල් ප්ලේටෝ සහ සොක්‍රටිස් ඔබ හලම ඇති නම් තුනක්. මේ අතරින් ප්ලේටෝ හරි සුවිශේෂයි. සෞර්ධේනි මෙහෙම කතාවක් තියෙනවා. මේ බටහිර උගතෙක් හිටියේ නෑ කියනවා එදා මෙදා තුර. ප්ලේටෝගේ දර්ශනවාදයෙන් තුලින් පෝෂණය නොවිච්ච අන්න එච්චර ප්ලේටෝගේ දර්ශනවාදයන් සෞර්ධේනි මේ බටහිර තුළ මුල් බෑගෙන තියෙනවා. මං හිතන්නේ බටහිර විතරක් නෙමෙයි. පෙරදිග වුණත් නිදහස් ආකල්ප සහිත දර්ශනවාදීන් දාර්ශනිකයන් බොහෝ කෙනෙක් එහෙම නැත්නම් වියතුන් උගතුන් බොහෝ දෙනෙක් ප්ලේටෝගේ දර්ශනවාදයන් තුළ පෝෂණය වෙච්ච අය. සෞර්ධේනි මේ ප්ලේටෝ කියලා කියන්නේ ඇත්තටම සොක්‍රටිස්ගේ ගෝලයා. ඇරිස්ටෝටල් කියලා කියන්නේ ඇත්තටම ප්ලේටෝගේ ගෝලයා. ඒක ඔබ තමයි කතාව යන්නේ. කෙසේ වුවත් මේ ප්ලේටෝගේ මේ සංකල්ප එකට ගැබ් වෙච්ච එකට කැටි වෙච්ච කෘතියක් තියෙනවා. අපි කියනවා ද රිපබ්ලික් කියලා. මේ රිපබ්ලික් ද රිපබ්ලික් කියන මේ පොතේ තමයි අපිට ප්ලේටෝස් ඇලගරි ඔෆ් ද කේව් හම්බෙන්නේ. දැන් මේ පුංචි මේ පොඩ්ඩක් මේ වටේ කතාව කිව්වේ මොකද මෙහි වැදගත්කම මෙහි කන්ටෙක්ස්ට් එක තුල ඕනේ සෞර්ධේනි දකින්න. ඒ විතරක් නෙමෙයි. දැන් තව තියෙනවා. දැන් දෘෂ්ටාන්තය කියන්නේ මොකක්ද? අපි හැමෝම දෘෂ්ටාන්තය කියවම අපි එච්චර අහලා තියෙනවක් නෙමෙයිනේ. නමුත් අපි හොඳට අහලා තියෙනවා මන්ද උපමා. උපමාවක් කියලා කියන්නේ අපි දන්නවා මේ වචන භාවිතා කරලා යම් කිසි දෙයක් පහසුවෙන් තේරුම් ගන්න අපි ලබා දෙන දෙයක්. ගොඩනගන දෙයක්. දෘෂ්ටාන්තයක් කියන්නේ සෞර්ධේනි අන්න ඒ වගේම තමයි. වචන වෙනුවට හැබැයි දෘෂ්ටාන්තයක ගොඩනැගෙන්නේ චිත්‍රයක්. චිත්‍රය ඇලගරි කියලා කියන්නේ ඒකයි. චිත්‍රයක් තුලින් තම ගැඹුරු අර්ථයක් මතු කිරීමේ ස්වරූපයක් තියෙනවා. එහෙනම් අපි ප්ලේටෝස් ඇලගරි ඔෆ් ද කේව් එකට යමු. ද රිපබ්ලික් තුනයි මේ අපිට හම්බෙන්නේ. මේ පුංචි කතාවක්. පුංචි චිත්‍රයක්. මේ චිත්‍රය මම මේ කතාව කියන අතරේ ඔබට ඇඳලා දෙන්න. සෞර්ධේනි ඔබ හිතෙන් මවා ගන්න ගුහාවක්. මේ ගුහාව පොළව යටට මේ හාරලා තියෙන ගුහාවක්. එතකොට මේ ගුහාවේ එකපසක තියෙනවා මේ ගුහාවේ බිංගේ වගේ ඇවිල්ලා එළියට එන්න මාර්ගයක් තියෙනවා. ඒ වගේම මේ ගුහාවේ ඇතුළට ගියන ඒ කෙලවර වෙන බිත්තිය තියෙනවා. අඳුරු ගුහාවක් ගැන මුලින්ම හිතරේ මවා ගන්න. සෞර්ධේනි මේ ගුහාව ටිකක් වෙනස් එකක්. මේ ගුහාව ඇතුළේ සිර කරලා ඉන්නෝ මිනිස්සු ටිකක්. මේ ගුහාවේ ඒ අවසාන බිත්තිය තියෙනවානේ. ඒ අවසාන බිත්තිය දිහාවට මූණ දාලා සිරකාරයෝ වගේ කවුරු හරි හිර කරලා ගිහිල්ලා ඒක පිටිපස්සේ පොංචි බිත්තියක් තියෙනවා. ඒ බිත්තියට මේ සම්බන්ධ කරලා ඉරකාරයන්ව බැඳලා ඒගොල්ලන්ගේ කකුල් බැඳලා අත් බැඳලා ඒ වගේම මූණ බැඳලා ඒගොල්ලන්ට මූණ හරවන්න බෑ, කකුල් හරවන්න බෑ, අත් එහෙට මෙහෙට ගෙනියන්න බෑ, නැගිටින්න බෑ. මේ විදියට තමයි ඒගොල්ලන්ව ගැට ගහලා තින්නේ. ඉතින් ඇලගිරි එක පොඩ පොඩ මේක තේරුම් ගන්න. සෞර්ධේනි මේ කතාව තව තව රසවත් වෙනවා. මේ මිනිස්සුන්ට පිටුපාලා තියෙනවා මහා ආලෝක හට්ටියක්. එහෙම නැත්නම් අපි කියන මේ කුසලාණයක්. කුසලාණයකට ගින්දර දාලා දැන් ලොකු ආලෝක ජාලාව ගිනි ජාලාවක් මේ තුලින් නැගෙනවා. ඒ ගිනි ජාලාවේ නැගෙන ආලෝකය මොකද වෙන්නේ? ඒ දැන් ඒ ආලෝකයේ තියෙන්නේ අර මිනිස්සුන්ට පිටුපාලා. ඒ නැගෙන ආලෝකය මොකද වෙන්නේ? අර මිනිස්සුන්ගේ මේ මිනිස්සුන් ඉස්සරහයි අර තියෙන බිත්තිය, ගුහාවේ බිත්තිය මත විවිධ ප්‍රතිබිම්බ ඇති කරනවා. ඉතින් ඒ මිනිස්සු තමුන්ව කියලා දකින්නේ ඇත්තටම කවුද? අර ඇත්ති වෙන ප්‍රතිබිම්බ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මූණ පේන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ ප්‍රතිබිම්බ. මේ කතාව තවත් ලස්සන වෙනවා. ඒක තමයි මේ ගිනිගෙන දැවෙන කුසලාණයත් මේ මිනිසුන් අතර තියෙන පුංචි වේදිකාවක්. මේ වේදිකාව අතර මැද්ද සෞර්ධේනි ඉඳලා හිටලා
තව මිනිස්සු ටිකක් ගමන් කරන. මේ ගමන් කරන මිනිස්සු අරගෙන යනවා උසට උසට ඉහළට නංවාගෙන විවිධ රූප. විවිධ රූප. මේ ස්වභාව ධර්මයේ තියෙන විවිධ රූප තමයි මේගොල්ලෝ අරගෙන යන්නේ. ගස් අරගෙන යනවා, සත්තු, මේ වලාකුළු, මේ වගේ විවිධ දේවල් රූප විදිහට ගොඩනගලා ඒගොල්ලෝ මේ අරගෙන යනවා. දැන් මොකද වෙන්නේ? අර කුසලානේ නැගෙන ආලෝකය මේ රූප මත වැටෙනවා. ඊට පස්සේ ඒ රූප මත වැටලා මොකද වෙන්නේ? එහි ප්‍රතිබිම්බය අර ගුහාවේ කොනේ ඉන්න මිනිස්සුන්ට පේන විදිහට අර ගුහාවේ බිත්තිය මත පතිත වෙනවා. අන්න සෞදේනේ ඒ ප්‍රතිබිම්බ දැකලා මේ මිනිස්සු කවදාවත් එළිය දැකලා නැහැ. එළිය සිද්ධ වෙන කිසිය දෙයක් දැකලා නැහැ. ඒ ප්‍රතිබිම්බ දිහා දැකලා ඒගොල්ලෝ කියනවා, ගහක ප්‍රතිබිම්බයක් එනකොට ඒගොල්ලෝ කියනවා, අන්න ගහක්. සතෙක්ගේ ප්‍රතිබිම්බයක්. හිතන්න අලිය. අලියෙක්ගේ රූපයක් නංවගෙන මිනිස් පිටිපස්සේ මිනිස්සු යනකොට අන්න ආරය කියනවා, අන්න අලිය. ඒ වගේම පොංචි පොංචි හඬවල් නගෙනවා. අර ඒ රූප අරගෙන යන මිනිස්සු විවිධ හඬවල් නගනවා. ඒ හඬවල් නගන හඬවල් වලට ඒගොල්ලෝ නම් දෙනවා. මේ තියෙන්නේ අලියෙක්ගේ හඬ සද්දේ. මේ තියෙන්නේ ගහක කොළ ලෙල දෙනකොට ඒ ඇති වෙන හඬ. ඒ වගේ විවිධ ආකාර අරගෙන යනවා. ඉතින් පුටු මේක ඇතුළේ යන්න පුළුවන්, වීරය යන්න පුළුවන්. ඔය වගේ විවිධ ආකාර රූප අර මිනිස්සුන්ට අරගෙන යනවා. සෞර්දේනි, අර ගැට ගහපු මිනිස්සු ටික ඒ ප්‍රතිබිම්බ දිහා බලලා ඒ ප්‍රතිබිම්බ ඒගොල්ලෝ හිතනවා ඇත්ත දේවල් කියලා. මොකද ඒගොල්ලෝ ජීවිතේ කවදාවත් ඇත්ත දේවල් දැකලා නැහැ. ඇත්ත ගස්, ඊට පස්සේ ඇත්ත සත්තු, ඇත්ත මේ දේවල් මේ එළිය තියෙනවා. නමුත් අර මිනිස්සු අරගෙන යන්නේ, අර වේදිකාව මත නැගලා යන මිනිස්සු අරගෙන යන්නේ ඒ ඇත්ත දේවල් වලත් රූපයක්. අර මිනිස්සුන්ට පේන්නේ ඒ ගෙනියන දේවල් වලත් ප්‍රතිබිම්බයක්. සෞර්දේනි, ප්ලේටෝස් ඇලගරි ඔෆ් ද කේව්. කතාව ඔතනින් ඉවරයි. සෞර්දේනි, එකමත් එක දවසක මේව අතරින් එක මිනිස්සෙක් නිදහස් වෙනවා. මේ මිනිස්සයා නිදහස් වෙලා මේ මිනිස්සයා මේ ප්‍රතිබිම්බ දිහා බලන්නේ නැ, මේ බලා බලා ඉඳලා මෙයා මොකද කරන්නේ? ආයාසයක් අරගෙන, වචනේ වැදගත්, ආයාසයක් අරගෙන එයාගේ පිටිපස්ස දිහාට හැරිලා බලනවා. මෙයා බලපු ගා මොකද එයාට පේන්නේ? මහා බලගතු ආලෝක ජාලාවක්. ඒ කියන්නේ අර ගිනි ජාලාව තමයි එයාට පේන්නේ. මේක දැකපු එයාට මොකද වෙන්නේ? ඇස් නිලංකාර වෙලා යනවා. ඉතාලම කම්පණයටත් ඉතාලම භයටත් මේ පුද්ගලයා පත් වෙනවා කියලා කියනවා. එසේ නමුත් ටික වෙලාවක් යනකොට, නමුත් මේ පුද්ගලයා මොකද කරන්නේ? දිගටම මේ ආලෝකය දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට එයාගේ ඇස හුරු වෙනවා. ඇස හුරු වෙනකොට එයාට පේනවා මේ වේදිකාවේ මොකක් හරි සෙල්ලමක් තියෙනවා කියලා. එයාට පේනවා මිනිස්සු මේ වේදිකාවක් මත නැගලා එයා වගේම මිනිස්සු ටිකක් මේ රූප අරගෙන එහෙට මෙහෙට යනවා. එතකොට ඒ ප්‍රතිබිම්බය තමයි අර ගුහාව මත වැටෙන්නේ කියලා. එයා හිතට ධෛර්යය ගන්නවා. තව වැදගත් දෙයක්. හිතට ධෛර්යය අරගෙන එයා මොකද කරන්නේ? එයා අර ගුහාවේ අර කොනේ එහාට එළියට එන්න සිදුරක් එයාට පේනවා, ඈත ආලෝකයක්. මොකක් හරි අර මහා ගිනි ජාලාව පහු කරගෙන අර එහා පැත්තේ ආලෝකය පේනවා. එයා ඒ පැත්තට යන්න උත්සාහ කරනවා. සෞර්දේනි, මේ ගුහාව බොහොම කටුකයි. එක බොහොම ස්ටීප්, ඒ කියන්නේ බොහොම ආනතියක් තියෙනවා. එයාට පහසුවෙන් නෑ. නමුත් සෞර්දේනි, එයාට කවුරු හරි උදව් කරනවා. එයා අමාරුවෙන් නැගලා අර ගුහාවේ එලිපත්තට එනවා. ඇවිල්ලා එයා අහස දිහා බලනවා කියලා කියනවා. අහස දිහා බලනවා. එයා කවදාවත් ජීවිතේ එළියට ඇවිල්ලා ඉන්න පුද්ගලෙක් නෙවෙයි. අර අහසේ ඉන ආලෝකයේ, ඒ ආලෝකයේ, ඉරේ ආලෝකයේ එයා දැකලා තව දුරටත් එයාගේ ඇහැ නිලංකාර වෙනවා කියලා කියනවා. නමුත් එයා ශක්තිය ගන්නවා කියනවා. හිතට ශක්තිය හිතට අරගෙන එයා දිගටම මේ විවිධ දේවල් දිහා බලාගෙන ඉන්නවා කියලා කියනවා. එයා ජීවිතේ පළවෙනි වතාවට ප්‍රතිබිම්බ වෙනුවට ඇත්ත ගහක් දකින්නවා කියලා කියනවා. එයා ජීවිතේ පළවෙනි වතාවට මේ කුරුල්ලෙක් කියලා දැකපු ප්‍රතිබිම්බේ වෙනුවට එයා ඇත්ත දෙයක් දකින්නවා, ඇත්ත කුරුල්ලෙක් දකින්නවා කියලා කියනවා. එයා පොඩ්ඩක් ඇවිදගෙන යනකොට දිය කඩਿੱත්තක් එයා දකින්නවා කියනවා. අර ආලෝකයේ වැටිලා එයාගේ මූණ, එයාට එයාගේ මූණ ඇත්තටම අර දිය කඩਿੱත්ත ඇතුලේ පේනවා කියලා කියනවා. සෞර්දේනි, එයා පුදුමයට පත් වෙනවා. එයා මේ ලෝකයේ ඇත්ත ස්වરૂපය
මිනිසයි කියලා දකිට. අර මේ නිදහස් වෙච්ච මනුස්සය. අර නිදහස් වෙච්ච මනුස්සය මොකද කරන්නේ? ඉතින් එයාට තේරෙනවා, එයාට බොහොම ලොකු දුකක් ඇති වෙනවා අර ඇතුලේ හිටව මිනිස්සු ගැන. එයා ඇත්ත දැක්කා. එයා සත්‍ය තේරුම් ගත්තා. ඒ වගේම එයා තේරුම් ගන්නවා තව මිනිස්සු ටිකක්, එයාගේම සහෘදය ටිකක්, එයාගේම යාළුවෝ ටිකක් අර ගුහාව ඇතුලේ ඇත්තයි කියලා ප්‍රතිබිම්බ විශ්වාස කරගෙන ඉන්නවා කියලා. එයා මොකද කරන්නේ? අමාරුවෙන් අර ගුහාව ඇතුළට නැවත යනවා කියලා කියනවා. ගුහාව ඇතුළට නැවත ගිහිල්ලා අර මිනිස්සු ඉන්න තැනට යනවා කියලා කියනවා. ගිහිල්ලා කියනවා, කියනවා, යාළුවනේ මේ යාළුවනේ, ඔයගොල්ලෝ ওই රූපවලට රැවටෙන්න එපා. මේ ඔබ දකින්නේ ප්‍රතිබිම්බ. ඔබ පිටිපස්ස තියෙනවා මහා ආලෝකයේ අරගෙන ඉන්න මහා ගිනිජාලාව. ඒ ගිනිජාලාවේ නැගෙන ප්‍රතිබිම්බයි ඔබට පේන්නේ. කවුරු හරි මිනිස්සු ටිකක් ඔබට මේ ඇත්ත රූප කියලා පෙන්වන්න මේ රූප ටිකක් අරගෙන යනවා. ඒ ප්‍රතිබිම්බයි ඔබ දකින්නේ. ඔබ දකින්න සැබෑ දේ නෙමෙයි. නමුත් මම සෞදේනි එළියට ගියා අමාරුයි. එළියට ගිහිල්ලා මම මේවයි සැබෑ දේවල් දැක්කා. මේ ලෝකයේ සැබෑ දෙයක් තියෙනවා සෞදේනි. අන්න ඒවා දකින්න. මේවා දකින්න මේ යදම් විඳගෙන එන්න කියලා ඒ මිනිස්සයා කියනවා කියලා කියනවා. අර මිනිස්සු මොනවා කියනවා කියලා හිතලා වැද්ද? ඒ මිනිස්සු කියනවා, කියනවා, අනේ මේ මොන පිස්සෙද්ද? අපේ ජීවිත කාලය දුරා මේ අපි දැකපු දේවල් අපි බොරු කියලා කියනවාද? මේ පොඩ්ඩක් නිදහස ලැබිලා පොඩ්ඩක් එළියට ගියාම ඔන්න ඕක තමයි වෙන්නේ. මොකක් හරි විකාරයක් අරගෙන ඇවිල්ලා අපිට කියනවා ඇත්තයි කියලා. අපි ඕව පිළිගන්නේ ආය කාටවත් මේ ගුහාවෙන් එළියට යන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා අර යදන් වලින් බැඳපු මිනිස්සු කියනවා කියලා කියනවා. අවසානයේ අර මිනිස්සයා, අර එළියට ගිය මිනිස්සයා සමාජයේ කුපිත කිරීමේ වරදට, අර ඇතුළේ හිටපු ගුහාවේටම මිනිස්සු ටික කුපිත කිරීමේ සහ නොමග යැවීමේ වරදට ඒ ගුහාවේ ඉන්න මේ හිරකාරයෝ ටික අර මිනිස්සයාව මේ පීඩණයට පත් කරලා එයාට තලා පෙළලා කරදර කරලා එයාව මරලා දැම්මා කියලා කියනවා. ප්ලේටෝස් ඇලගරි ඔෆ් ද කේව්. ප්ලේටෝගේ ගුහාව පිළිබඳ දෘෂ්ටාන්තය. අර චිත්‍ර තුනට ඊළඟට යමු. සෞරදේනි, මම කවදාවත් ඔබව දැකලා නැතුව ඇති. මම ඔබ ගැන දන්නේ නැහැ. නමුත් මම දන්නවා ඔබ මගේ සහෘදය, මගේ සමාන හදවත් ඇත්තන්. ඒ නිසායි ඔබ මේ වීඩියෝ සමග එකතු වෙන්නේ අඩුම වශයෙන් බොහෝ දෙනෙක්. සහෘදෙමි. නමුත් ඔබට යමක් මට කියන්න තියෙනවා. අර රූප තුන, ඔබ ඇඳපු රූප තුන දිහා බලන්න. මම ඔබව කවදාවත් දැකලත් නැහැ, දන්නේත් නැහැ බොහෝ විට. නමුත් මම ඔබට කියනවා, ඔබ ඇඳපු රූපේ පුටුවේ රූපේ ගන්න. ඒ පුටුවේ රූපේ බොහෝ විට මෙන්න මේ වගේ රූපයක්. මේක පරීක්ෂණාත්මක කරලා තියෙනවා. සාමාන්‍ය 180ක් දෙනා පුටුවක රූපයක් අඳින්න කියලා කිව්වොත් අඳින්නේ මෙන්න මේ රූපේ. ඉතින් ඔබ වෙනස් වෙන්න පුළුවන් සමාල්ලාට. නමුත් මේ ඔබ මෙහෙම ඇඳලා ඔබ මේ වගේ රූපයක් දැන්නේ. මම ඔබෙන් අහන්නද ප්‍රශ්නයක්. ඔබ මට කියන්න අවසානයේට ඔබ මේ වගේ පුටුවක ඉඳගත්තේ කවද්ද කියලා. ඇත්තම අර ඉස්කෝලේ යන කාලේ නම් මේ වගේ තිබුණා. නමුත් ඇත්ත පුටුව අපි ඇත්ත විඳින අපි භාවිතා කරන පුටු මේ වගේ නෙමෙයි නේද බොහෝ විට. නමුත් සෞර්දේනි, අපි පුටුවක් අඳින්න කිව්වාම අපි ඉතාම මූලික සංකල්පයක් අපි හැමෝම ඇඳා. අපි කියනවා සෞර්දේනි, මේක ඉතාම හොඳ ප්‍රකාශනයක් තේරුම් ගන්න. අපි මේ ලෝකේ දකින දේවල් මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන් දෙයක්. අපි ලෝකේ දකින්න දේවල් අපි බොහෝ විට සාධාරණීකරණය කරගෙන තියෙනවා. මේ ලෝකේ විවිධාකාර පුටු තියෙනවා. ඒ පුටු තමයි අපි ගොඩක් විවිධාකාර පුටු තමයි අපි දැකලා තියෙන්නේ. නමුත් අපිට පුටුවක් අඳින්න කියලා අපිට කිව්වොත් අපි අඳින්නේ සාධාරණීකරණය කරපු, ජෙනරලයිස් කරපු පුටුව. හරි, ඔන්න කොහේ තේරුම් ගන්න. දැන් ඔබ වෙනස් පුටුවක් අඳින්න වෙන්න පුළුවන්. නමුත් බොහෝ විට මේ සිද්ධිය මෙහෙම වීරයා පැත්තට යමු. වීරයා සෞරදේනි, මම ඔබව දැකලත් නැහැ, මම බොහෝ විට ඔබව දන්නේ නැහැ. නමුත් වීරයෙක් අඳින්න කියලා කිව්වොත් බොහෝ දෙනා වීරයා කියලා අඳින්නේ එක්ක මේ වගේ රූපයක්, එහෙම නැත්තම් මේ වගේ රූපයක්, එහෙම නැත්තම් තවත් මේ වගේ රූපයක්. හරි, මෙහෙම නැත්තම් මෙයට ඊටාම සමාන මේ වගේ ලෝගුවක් ඇඳගෙන ඉන්න, මේ වගේ ටිකක් අර අමුතු
සුපහිමන් සභාවයක් තියෙන චිත්‍රය. අපිට වීරයෝල් මේ ලෝකෙ ඕන තරම් හම්බෙනවා විවිධ ආකාරවලාය. නමුත් අපිට වීරයෙක් අඳින්න කිව්වාම ඔබ ඇන්දේ මේ වගේ වීරය. බොහෝ දෙනෙක් ඇන්දේ මෙන්න මේ වගේ වීරය. සෞද මේ කමෙන්ට් කරන්න. ඔගොල්ලෝ කමෙන්ට් කරන්න. ඔගොල්ලෝ ඇන්දේ එහෙමනම් එහෙම දා කියන්න. ඒතර මේක බලන අයට මේක වැදගත් වෙයි. සෞර්ධේනි අපිට එක දෙයක් තීරුම් ගන්න ඕනේ. සාමාන්‍ය 75ක් 80ක් අතර අඳින්නේ මෙහෙම. සෞර්ධේනි මතක තියාගන්න. මේ ලෝකේ අපි දකින දේවල් අපි කියන කන්ඩිෂන් වෙලා තියෙනවා. කන්ඩිෂන් වෙලා තියෙනවා කියලා කියන්නේ අපි මේ අපි ද වීරය කියන්නේ සංකල්පයක්නේ. වීරයා කියන සංකල්පය ඔබ මත ඔබවපු එක. ඒක ඔබුවේ කවුද කියලා රූපයන් දාව ඔබට තේරුම් ගන්න පුළුවන්. හරි අවසාන වශයෙන් අර රූපේ මූණට යමු. සෞර දෙන්නේ මට කියන්න දැන් ඔබ ඇඳ නේද තිරසිරා. මේ තිරස්සිරෙන් ඔබ බොහොමයක් දෙනා තිරස්සිරෙන් උඩ තමයි ඇස් දෙක ඇන්නේ. සාමාන්‍යයෙන් 180ක් 90ක් විතර දෙනා අඳින්නේ මේ තිරස්සිරෙන් උඩට. නමුත් ඇත්තම කතාව තමයි මිනිස්සුන්ගේ ඇත ඇත්තම රූපයක් ගත්තොත් ඇත්තම මිනිස්සෙගේ මූණක් ගත්තොත් ඒ මිනිස්යාගේ ඇස් දෙක තියෙන්නේ හරි මැද්දේ. අපි ජීවිතේ කොච්චර මිනිස්සුන්ගේ රූප දකින්නවද මූණවල් දකින්නවද අපි හැමදාම දකින්නවනේ. ඒ ජීවිත කාලේ අවුරුදු 30 40 50 60 70 එහෙම දැකලත් සෞරදීරි අපිට ලියා ගන්න හරියට රූපයක් ඇඳ ගන්න බැරි වුණා අපි යන්නේ ඇස් දෙක උඩින්. සෞරදීනි අපි ජීවිතේ හරි කියලා දකින්න දේවල් අපි මිනිහෙක්ගේ රූප හැමදාම දකින්න දේ. නමුත් එයත් වැරදි. සෞරදීනි මේ ලෝකේ අපි දකින දේවල් වල පොදු කාරණා හතරක් තියෙනවා කියලා කියනවා. අපි දේවල් තීරුම් ගන්න ස්වභාවය. අපි දේවල් හරි කියලා දකින ඕනෙම දෙයක් ගත්තොත් ඒක බොහෝ විට එක්ක සාධාරණීකරණය කරපු දෙයක්. ඇත්ත නෙමෙයි. ඇත්ත දේ ජෙනරලයිස් කරලා ගත්ත එක. අංක 1. අංක 2. ඒක කන්ඩිෂන් වෙච්ච දෙයක්. එහෙම නැත්නම් කවුරු හරි ඉගෙනගත් දෙයක් හෝ අහපු දෙයක් හෝ දැකපු දෙයක් හෝ බලපු දෙයක් හෝ නිසා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඔළුවට දාපු දෙයක් නිසා කන්ඩිෂන් වෙච්ච දෙයක්. අංක 2. අංක 3. අපි දකින අපි අහන අපි කියන අපි හිතන බොහෝ දේවල් හැමදාම දකින මූණ හරියට ඇඳ ගන්න බැරිවා වාගේ වැරදි සෞර්ධේන්නේ අපි කියනවා ඉනැකියුරේට් කියලා. ඒ වාගේම බලන්න මේ කාරණා හතරම දිහා එකට ඇදලා බලන්න. ඔබ එක්කෙනෙක් අඳින රූපයක් තව කෙනෙක් අඳින රූපයට වෙනස් නේද? අපි කියනවා බයස් එකක් තියෙනවා කියලා, නැඹුරුතාවයක් තියෙනවා කියලා මේ කාරණා මේ දකින සංකල්පවල. සෞර්ධේන්නේ මේ ලෝකේ මේක දැන් මේ පුටුවක් සහ වීරයෙක් සහ මේ මූණක් නෙමෙයි. ඔබ ලෝකේ යමක් විශ්වාස කරනවා නම්, ඔබ ළම යෝකේ යමක් ඇත්ත කියලා හිතනවා නම්, ඔබ ලෝකේ යමක් මෙලෙසයි කියලා හිතනවා නම්, සත්‍ය සත්‍ය කියලා දිවුරා කියනවා නම්, සෞර්ධේනි ඒ පවා මේ කාරණා හතර ඔබේ තියෙන්නේ. සෞර්ධේනි ඔබ අප ඔබ මා අපි හැමෝම අර ගැට ගහපු මිනිස්සු. Plato's Allegory of the Cave. Plato'ගේ ගුහාව පිළිබඳ දෘෂ්ටාන්තය. කවුරු හරි මිනිස්සු ටිකක් රූප පෙන්නනවා ඔබට. ඒ රූපවල ප්‍රතිබිම්බය දැකලා සැබෑ දෙය නෙමෙයි. සැබෑ යථාර්ථය නෙමෙයි. කවුරු හරි පෙන්නන රූපයක ප්‍රතිබිම්බය ඔබ දැකලා ඒට දෙන අර්ථකථනයක් පමණි අපි ජීවිතයේ දකින සියලුම දේ. Plato's Allegory of the Cave. මෙහි ප්‍රබලත්වය කියන්නද ඔබට? මෙහි ප්‍රබලත්වය සෞර්ධේනේ මේ තුලම සාරය තුලයි හම්බෙන්නේ. මේ ඔබ දකින හැම දෙයක්ම සාධාරණීකරණය වෙලා තියෙනවා නේද? ඔබ දකින සෑම දෙයක්ම ඇවිල්ලා ඔබ මේ කවුරු හරි විසින් ඔබට ඔබවපු දෙයක් නේද? ඔබ දකින සෑම දෙයක්ම පායේ වැරදි නම් එහෙම නැත්නම් ඉනැකියුරසි එකක් තියෙනවා නේද? එවනා නඹුරුතාවයක් තියෙනවාද කියලා ඔබ හරි කියලා යමක් සපත කරන්න එපා. මේ ලෝකේ එහෙම කරන්න එපා. වෙන කෙනෙක්ගේ දිහා දැකලා වැරදි කියලා ඒක සපත කරලා නෑ කියන්න එපා. සෞර්ධේ. Humility. අපි කියනවා මේ
පහලට බැහැලා දෙයක් මනුස්සෙක් දකින්න මම දන්නේ නෑ කියන තැන එන්ඩ කියලා ප්ලේටෝ විසින් ආරාධනා කරනවා. ප්ලේටෝස් ඇලග්‍රී ඔෆ් ද කේව්. මේ විදියට මේ පළමු අර්ථය තේරුම් ගන්න. සහෝදරයනි, අර මනුස්සෙක් ගැලවුණා. මනුස්සෙක් පොඩ්ඩක් උත්සාහ කරා මේ ගුහාවෙන් එළියට යන්න. කවුද එයා? මොකක්ද එයාට වුනේ? එක මනුස්සෙද මොකද්ද වුනේ එයාට? සහෝදරයනි, මේ ලෝකේ අපි අතර ඉන්න මිනිස්සුන්ගෙන් සමහර කෙනෙක් මොකද වෙන්නේ? ඒ මිනිස්සු උත්සාහ කරනවා ඒගොල්ලෝ දකින ප්‍රතිබිම්බයේ ඇර මේ ලෝකෙ වෙනත් දෙයක් තියෙනවද කියලා ඒගොල්ලෝ නිතරම හොයන්න උත්සාහ කරනවා. ඒ අය ආයාසයක් දරලා මොකද ඒගොල්ලන්ගේ මේ වැට ගහලා තියෙන නෑ, මේක ආයාසයක් දරලා එයා පැත්තේ යාගේ පිටිපැස්ස දිහා බලනවා. එයා දැක්ක මොකද්ද? මහා ආලෝක ජාලාවක්. සෞරදීනි, අපේ සමාජය තුළත් අපි අතර මිනිස්සු ඉන්නවා මේ ලෝකයේ අර්ථයක් සොයන. මේ අර්ථය සොයීමේ ගමන ඉතාම පටන් ගැනීම පවා ඉතාම අපහසුයි. ප්ලේටෝ කිව්වේ ඒකයි. ආයාසයක් දරලා හැරුණා. හැරිච්ච වහාම එයා දැක්කේ මහා ආලෝක කදම්බයක්, ඇස් නිලංකාර වෙලා ගියා. මේ ස්වරූපය එහෙමයි. අපි සාමාන්‍ය අඳුරු සෙවණැල් දිහා බල බල ඉන්නකොට අපිට බොහොම පහසුවෙන් අපිට ඒව රස විඳින්න පුළුවන්. නමුත් සහෝදරිනි, ආයාසයෙන් හැරිලා පිටිපස්ස බලනකොට වේදනාවක්මයි තියෙන්නේ. නමුත් ඒ වේදනාව තුල සහෝදරිනි සත්‍ය ගැබ්බෙලා තියෙනවා. මොකද ඒ වේදනාව එයා විඳගෙන ටික වෙලාවක් එයා බලාගෙන හිටියොත් එයාට යථාර්ථයේ යම්කිසි නිරූපණයක් බලන්න පුළුවන් වෙනවා. එයා දකිනවා මේ දකින රූප අතරේ මේ දකින රූප ඇත්තනම කවුරු හරි විසින් මවපු දේවල් කියලා. ඒ විතරක් නෙමේ, ඔහු ආයාසයක් දරලා අර ගුහාවෙන් එළියට එන්න උත්සාහ කරා. ඔහු ආයාසයක් දරලා ගුහාවෙන් එළියට එන මාර්ගය හරි අමාරුයි. ඔහු දන්නෙත් නෑ මොකක්ද සමාල්ලාට එළිය තියෙන්නේ කියලා. ඉතාම ආයාසයෙන් දුෂ්කරව තමයි ඔහු එළියට ගියේ. සෞරදේනි, සත්‍ය සොයා ගැනීම මේ ලෝකේ ඇත්ත යමක් දැකීම අපහසු දෙයක්. නමුත් එලෙස ඒ ඇත්ත යමක් සොයන කෙනාට හැබැයි ඇත්ත හමු වෙනවා. මේ එළියට ගිහිල්ලා ඔහු දකිනවා මේ ඇත්ත ඉර, මේ ලෝකයේ මූලිකම දේ, මේ ලෝකයේ එළිය කරන, මේ ලෝකෙට ජීවය දෙන මූලිකම දේ ගිනිගොඩ නෙමෙයි, ඉර. ඔහු ඒ දකිනවා. මේ එළියේ ඉන්න සත්තු, මේ ස්වභාව ධර්මය, මේ ලෝකයේ සැබෑ නිරූපණය ඔහු දකිනවා. සෞරදීනි, ඒ නිරූපණයේ දකින්නේ යථාර්ථය සොයා ගැනීමේ ගමන බොහොම අපහසුයි. බොහොමයක් දිනාට ඒ යථාර්ථය සොයා ගැනීම සඳහා, ඒ මහන්සිය දැරීම සඳහා අවශ්‍ය කරන ශක්තිය හෝ හැකියාව හෝ නැහැ. ඔවුන්ට පුළුවන් අර මේ විත්‍ය මත ඇඳෙන සෙවණැලි දිහා බලලා ඒව රස විඳින්න. පුංචි නාට්‍ය, දීර්ඝ නාට්‍ය, විහිළු කතා, ලස්සන මෝඩපායේ සින්දු, ඒව අසවිත් ජීවිතය ගෙවා දැකීමට ඉතාම පහසුයි. ආයාසයක් නෑ. නමුත් ඔහු ජීවිතය දකින්නේ නෑ. සෞරදීනි, අර පුද්ගලයා, අර එළියට ගිය පුද්ගලයා තමයි සැබෑ ලෝකය දැක්කේ. අර කවුද අර මේ වේදිකාව මත එහෙට මෙහෙට ඇවිද්දේ? සෞරදීනි, ඒ අය කවුරු වුණත් ඔගොල්ලෝ මාත් එක්ක එක දෙයකට එකඟ වෙනව නේද? ඒ අය මහා ප්‍රබලටි අය කණ්ඩායම. මොකද ඒගොල්ලෝ තමයි අර ගුහාවේ හිර කරලා ඉන්න මිනිස්සු දකින්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ. දකින්නේ මොනවද? දකින්න ඕනේ කොහොමද? සහ ඒවා ඔහු කල්පනා කරන්න ඕනේ මොනවද කියන එක ඒවා සලස්සන්නේ, දකින්න, ඇහෙන්න, සහ ඒවා මේ විශ්වාස කරන්න සලස්සන්නේ අය මහා ප්‍රබල කණ්ඩායම. කවුද සෞරදී මේ ප්‍රබල කණ්ඩායම? ඉතින් ඒවා විවිධ වාර දකිනවා. ඔබට දකින්න, ඔබ රස විඳින්න, ඔබට මේ බොහොම හිත සන්තර්පණය වෙන දේවල් ඔබට පෙන්වන්න සලස්සලා ඔබගේ ජීවිතේ හිර කරලා තවන අය කවුද කියලා ඔබ තේරුම් ගත යුතුයි ජීවිතේ. සෞරදීනි, ප්ලේටෝස් ඇලග්‍රී ඔෆ් ද කේව්. ඉතින් අවසාන කතාව තමයි අර පුද්ගලයා නැවත අර කේව් එකට එනවා. ඇවිල්ලා කියනවා මේ යථාර්ථයේ ස්වરૂපය මේ නෙමේ මිතුරුනි, යථාර්ථයේ ඇත්ත ලෝකෙ එළිය තියෙන ඔබ දකින්නේ ප්‍රතිබිම්බ පමණයි.
සෞර්ධයනි මේ කෙනාට සමාජයේ තුළ ගැරවුම්ම තමයි එල්ල. මොන පිස්සෙක්ද වේ අපි බලන්න අපේ මේ අපේ විනෝධකාමී ජීවිතය අපි විනෝධකාමී ජීවිතය මේ නැති කරන්න ආපු කරදරකාරී පිස්සෙක් කියලා මේ විදියට ඉදිරිපත් කරනවා. ඉති මේ සාමාන්‍ය ස්වරූපයක් ඒ තමයි සැබෑ ලෝකයේ සැබෑව දකින්නේ තාම අල්ප වූ කෙනෙක් ප්ලේටෝස් ඇලගරි ඔෆ් ද කිව්. සෞර්ධයනි අර මනුස්සයා නිකම්ම නැගිට්ට නෑ කවුරු හරි එයාව නැගිට්ට එම නේද. සෞර්ධයනි ඒ නැගිටින්න ශක්තිය දුනුදු කෙනාට ප්ලේටෝ කියනවා ගුරුවරයා කියලා. ගුරුවරයා කියලා කියන්නේ ලෝකය දැකපු කෙනෙක්. ඔහුගේ හඬ මිනිසුන්ට ඇහෙනවා කියලා කියනවා. ඒ ගුරුවරයා ගුරුවරයාට බැහැ වෙන කෙනෙක්ට ලෝකේ පෙන්වන්න සෞර්ධයනි. එහෙම බෑ. නමුත් ගුරුවරයාට කියන්න පුළුවන්. ගුරුවරයාට පුළුවන් අර බැම්ම පොඩ්ඩක් ලෙහන්න. හැරෙන එක ආලෝක කදම්බය දිහා බලන එක ඒ ආලෝක කදම්බේ එන රශ්මි ධාරාව දරාගන්න බැරුව ඇස් නිලංකාර වෙන ඒ කටුක භාවයේ අත්විඳ ගන්න එක ඒ මේ කේව් එක උඩට ගමන් කරන ඒ දුෂ්කර ගමන සහ එළියට ගියාම ඒ සූර්ය රශ්මිය ඇවිල්ලා මූණ පිච්චිලා යන ස්වරූපය දරා ගන්න එක ඒ වගේම මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න එක ගුරුවරයාට අදාළ නැහැ. ඒක ඒ පුද්ගලයා විසින් කරන්න ඕනි. ගුරුවරයා මග පෙන්නනවා විතරයි. සෞර්ධයනි ප්ලේටෝස් ඇලගරි ඔෆ් ද කේව් එම නැත්තම් ප්ලේටෝගේ ගුහාව පිළිබඳ දෘෂ්ටාන්තය. සෞර්ධයනි ඔ මේක තව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ජීවිතයට එක දෙයක් ගන්න. ජීවිතයට එක දෙයක් ගන්න. අපි ඇත්ත ඇත්ත මේ තමයි සත්‍ය මේමයි මේමයි මම ඇස් දෙකෙන් දැක්කා කියලා කියලා. මම දන්නවා මේක මම තරම් මේක දන්න කෙනෙක් නෑ මේක මම හොඳටම එක්ස්පීරියන්ස් කරලා දෙනවා කියලා මිනිස්සු දේවල් අරගෙන ඇවිල්ලා කියනවා. එහෙම නේද සෞර්ධයනි. මොන දේ කිව්වත් ඒ දකින සියල්ල ප්‍රතිබිම්බ බව දකින්න. ප්‍රතිබිම්බ බව. ඒ ප්‍රතිබිම්බ තුල ජෙනරලයිසේෂන් සාධාරණීකරණය තියෙන බව දකින්න. මේ වැරදි ස්වරූපය අපි කියනවා ඉනැකියුරසි. ඒ යමක් වැරදිලා තියෙන බව දකින්න. ඒ වගේම ඒ තුළ යම්කිසි කෙනෙක් ඔබ තුළට ඔප්නංවපු සංකල්ප තියෙන බව දකින්න. ඒ ඔබ තුළම ඔබේ සිතේ ඇතුළ තියෙන නැඹුරුතාවයක් තියෙන බව දකින්න. අනිත් අයගේ සංකල්ප දිහා එලෙස බලනවා වාගේම සෞර්ධයනි අපේ හිත ඇතුළේ අපි බිලීව් කරන අපි හිතන අපි අනිත් අය ගැන හිතන අය විදි ගැනත් ඒ විදිහටම දකින්න සෞර්ධයනි. ඒ දකින යථාර්ථයේ සෞර්ධයනි ප්‍රතිබිම්බ වලින් මිදිච්ච සැබෑ ස්වරූපයක් මේ ලෝකයේ තියෙන ස්වරූපයක් බව තේරුම් ගන්න. බොහොම ස්තුතියි මේ කතාවට ඇහුම්කන් දුන්නාට. ප්ලේටෝස් ඇලගරි ඔෆ් ද කේව් ඉතාම ප්‍රබල පණිවිඩයක් ජීවිතයට එකතු කරගන්න. එය ඔබේ ජීවිතයට ඉතාම විශාල ආරක්ෂාවක් සහ ශක්තියක් වේවි.